සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි පංචශීලය ආරක්ෂා කරනවා නම් සරණ ගිහිල්ලා නිරන්තරයෙන් අපිට පිං වැඩෙනවා. හැම වෙලාවෙම අපිට පිං සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ පුණ්‍යාභිසන්ද සූත්‍රයේ දිවා රාත්‍රී දෙකේම ජීවිතයට පිං ගලන ගංගාවල් 8ක් පිළිබඳව තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රකින්න එක. ඒ කියන්නේ දිවා රාත්‍රී දෙකේම පිං ගලන පිංකම්. ඒ කියන්නේ පන්සිල් ආරක්ෂා කරනවා නම් යම් කෙනෙක් දිවා රාත්‍රී දෙකේම මේ පුජ්‍යලයට පිං සිද්ධ වෙනවා. අපි එක කාරණාවක් විතරක් සඳහන් කළොත් අපි ප්‍රාණඝාතයෙන් වැළකුණා කියලා කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්තුන්ට අභය දුන්න වෙනවා. ඒ කියන්නේ එහෙනම් ලෝකේ හැම මොහොතකම හැම තප්පරයකම හැම දවසකම කෝටි ප්‍රකෝටි ගණන් සත්තු ඉපදෙනවා. ඒ ඉපදෙන සියලුම සත්වයන්ට මං අභය දීලා තියෙන්නේ. ඉතින් ඒ තුලින්ම මට රැස් වෙනවා අප්‍රමාණ කුසලයක්. ඉතින් මං සිල් ආරක්ෂා කරගෙන අනුමෝදන් කරන කුසලය දෙවියන්ට ලබන්න පුළුවන්. ඒකට මං විශේෂ කාර්යයක නියලුනේ නැතත් එහෙම වුණොත් තව විශේෂ පිං හම්බ වෙනවා. නමුත් මට නිරන්තරයෙන් මා විත ගලාගෙන යන කුසලස්කන්ධයත් මට දෙවියන්ට අනුමෝදන් කරන්න පුළුවන්. දෙවියෝ අපි අනුමෝදන් කරන පිං ලබන්නත් හරි කැමැත්තෙන් ඉන්නවද? දෙවියන්ට පිං ඕනේ. දෙවියන්ට පිං කරගන්න පුළුවන් හරියට. අපිට වඩා පිං කරන්න පුළුවන් දෙවියන්ට. උදාහරණයක් මෙහෙම සඳහන් කෙරුවොත් මනුස්ස ලෝකේ ඉන්න එක්කෙනෙක් ඉන්නවා කෝටිපතියෙක්. තව එක්කෙනෙක් ඉන්නවා දුප්පත් කෙනෙක්. කෝටිපතියා ගාවට ගිහිල්ලා අපි කිව්වොත් ඔයාට කෝටි 100ක් තව දෙන්නම් කියලා එයා එපා කියන්නේ නැහැ. හැබැයි කෝටි 100ක් මං එයාට දෙන්නම් කියනකොටම එයාට මතක් වෙනවා ඒ කෝටි 100ෙන් මම මොනවද කරන්න ඕනේ කියලා. මොකද එයා හොඳට සල්ලි පරිහරණය කරලා පුරුදුයි එයාට. සල්ලි ගැන දැනිච්ච ගමන් සල්ලි යොදවන්න ඕනේ කොයි විදිහටද කියන එක තේරෙනවා. දුප්පත් කෙනෙක් ගාවට ගිහිල්ලා කෝටි 100ක් නෙමෙයි එයාට කෝටියක් දෙන්නම් කියලා කීවත් එයාට හිතාගන්න බැරුව යනවා මේ කෝටි අරගෙන මම මොනවද කරන්න කියලා. ආන් ඒ වගේ දෙවියෝ පිං කොයිතරම් වටිනවද, පිං වලින් මොනවද රැස් වෙන්නේ, පිං නිසා මොනවද කරගන්න පුළුවන්කම තියෙන්නේ කියන කාරණාව දෙවියෝ හොඳට දන්නවා. නමුත් පින ගැන දන්නේ නැති අය ඒ ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ. අපි මෙහෙමත් සඳහන් කළොත් අපේ ගෙදරක දානයක් තියෙනවා. අපි අපේ ඥාතීන් ඔක්කොටම කියනවා අපේ ගෙදර පිංකමක් තියෙනවා එන්න කියලා. අසල්වැසියන්ටත් කියනවා. හැබැයි කියන අයගෙන් එන්නේ ටික දෙනයි. අපි කියමු අපි පන්සලේ පින්කමක් සංවිධානය කරලා බණ අහන්න එන්න කිව්වා කියලා. නැත්තම් අපි ගමේ පාරක් හදන්න ශ්‍රමදානයක් සංවිධානය කරලා හැමෝටම අහවල් දවසේ ශ්‍රමදානට එකතු වෙන්න කිව්වා කියලා. සහභාගී වෙන්නේ ටික දෙනයි. වැඩි පිරිසක් සහභාගී වෙන්නේ නැහැ. සහභාගී නොවෙන්නේ මේන් ලැබෙන පින ගැන දන්නේ නැති හින්දා. පින ගැන දන්න අය තමයි එතෙන්ට එන්නේ. එහෙමනම් මේ පින් කොච්චර ප්‍රයෝජනවත් වෙනවද අපිට කියන කාරණාව පිළිබඳව සඳහන් කෙරුවොත් ඒගොල්ලෝ ශ්‍රමදානයට ආවේ නැත්තේ විවිධ අදහස් ඉදිරිපත් කරනවන්නේ. මට අද වැඩට යන දවසේ නිමාඩු දාන්න බෑ. දැන් හරියට අත්දැකීම් ලැබෙනවා ධර්මදේශනා පින්කමකට ආරාධනා කරනකොට. හැම කෙනෙක්ම ඉල්ලන්නේ නිමාඩු දවසක්. වැඩි පිරිසක් සම්බන්ධ කරගන්න පුළුවන් නිමාඩු දවසක් තිබුණොත් කියලා. අනිත් දවස්වල මොකද කියලා ඇහුවොත් වැඩට යන කට්ටිය හුඟක් ඉන්නවා රාජකාරී කටයුතු වැඩි සතිය දවසක්. ඒ කියන්නේ එහෙනම් ඒගොල්ලෝ නිවන් දකින්න යොදලා තියෙන අඩු කාලයක්. ලෞකිකත්වයට දීලා තියෙන වැඩි කාලයක්. දැන් බණ අහන්න එන්න බෑ රැකියාවට යන්න තියෙන හින්දා. ඒ වුණාට පණිවිඩයක් දීලා තිබුණොත් බණ අහන්න ආවොත් කෑමක් දීලා රුපියල් 5000කුත් දෙනවා කියලා කිව්වොත් රස්සාවට නිමාඩු දානවමයි. මොකද අද දවසේ රස්සාව කළා කියලා දවසේ පඩිය 5000ක් හම්බෙන්නේ නැහනේ. දෙන්නට ගියාම කෑම වේලකුත් දීලා 5000කුත් දෙනවනම් මෙතෙන්ට එනවා. ඒ කියන්නේ ලෞකිකත්වයට කැමති. නමුත් ලෝකෝත්තර බවට යන්න සසරින් මිදෙන්න ඒ තරම් ලොකු කැමැත්තක් නැහැ. ඒ වගේ දෙවියෝ පින් වලින් මොනවද කරගන්න පුළුවන් කියන කාරණාව හොඳට දන්නවා. පිනේ විපාක දෙවියෝ හොඳට දන්නවා. ඒ නිසා දෙවියෝ Tamanට කොච්චර පින් කරගන්න පුළුවන්කම තිබුණත් අපි දෙන පින් වලට හරි කැමතියි. පින් ලැබුණා කියලා දෙවියන්ට වැඩි නැති හින්දා. ඒ නිසා පින් දෙනවට දෙවියෝ හරි කැමතියි. හැබැයි ඉතින් අපි දෙවියන්ට පින් දෙනකොට අපි කොහොමද පින් දිය යුත්තේ කියන කාරණාව සමහරලාට අපි අවබෝධ කරගෙන නැහැ. අපි සාමාන්‍යයෙන් වැඩිපුරම දකින්නේ පින් දෙනකොට හුඟක් දෙනා දෙවියන්ට පින් දෙන්න කියපු ගමන් මත් දෙක පහළට දානවා. අපි නිකම් වඳින්න නැතුව පින් දෙනවා. අපි ගැන අපිට අවබෝධයක් නැහැ. අපි මේ පින් දෙන්නේ අපිට වඩා බොහොම බලගත් පිරිසකට කියලා. අපිට වඩා හුඟක් උතුම් පිරිසකට කියලා. අපි වැඩිහිටියෙකුට හරි අපිට වඩා උසස් කෙනෙකුට හරි යමක් දෙනවනම් වටිනා දෙයක් දෙන්නේ වටිනා විදිහට. එහෙනම් මේ ලෝකේ තියෙන වටිනාම දෙයක් පින්. ඉතින් තව කෙනෙකුට පින් දෙනකොට අපි ඒක වටිනා විදිහට දෙනවනම් ඒක හරි වටිනවා. කොහොමත් දෙවියන්ට වැඳගෙන පින් දෙන්න අපිට යුතුයකමක් තියෙනවා. භික්ෂූන් වහන්සේ නමක් නම් වැඳෙන්නේ කියලා කමක් නැහැ. නමුත් ගිහි අය නම් වැඳගෙනම පින් අනුමෝදන් කරන්න ඕනේ. ඒ වටිනා දෙයක් වටිනා විදිහට දෙනවා. හැබැයි වටිනා දෙයක් අපි උන්වහන්සේලාට වටිනා විදිහට දුන්නාම උන්වහන්සේලාත් ඒකට ගැලපෙන්න අපිට ප්‍රතිඋපකාරත් කරනවා. නමුත් අපි සාමාන්‍යයෙන් අද සමහරලාට මේ බාරහාර වෙනවා කියලා කටයුත්තකුත් දකින්නවනේ. හැබැයි ඒක හරි ප්‍රාථමික මට්ටමක තියෙන්නේ. අපි බාර වෙන්නේ මේ වැඩේ කරලා දුන්නොත් මම මේ වාගේ දෙයක් කරනවා. මං හිතන්නේ සමහර අය බුදුරජාණන් වහන්සේටත් බාර වෙනවා. මං හිතන්නේ සම්මා දිට්ඨිය නැතුවමද කොහෙද? අපිට යමක් ලැබුණොත් විතරයි වඳින්නේ. යශි මහ බෝධියටත් බාර වෙනවා. අපේ දරුවගේ විභාගයේ සමත් වුණොත් කිරියාහාර පාත්‍ර 7ක් පූජා කරනවා. හැබැයි ඉතින් සමත් උනේ නැත්නම් භාග්‍යතුන් වහන්සේට දානෙවත් දෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ ඒක ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ කියලා. දෙවියන්ටත් ගිහිල්ලා කියනවා මගේ මේ වැඩේ කරලා දුන්නොත් මං ඔබ වහන්සේට මල්වත් 30ක් පූජා කරනවා. නැත්නම් යශි මහ බෝධියට දානෙ පූජා කරලා ඔබ වහන්සේට පින් දෙනවා. හැබැයි මගේ වැඩේ කෙරුවොත් විතරයි. එහෙම නැත්තම් පින් දෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒක තියෙන්නේ හරි ප්‍රාථමික මට්ටමක. ඊට වඩා හරි වටිනවා මම තෙරුවන් සරණ යනවා. මං පන්සිල් ආරක්ෂා කරනවා. මම රුවන්වැලි මහසෑය ගාවට ඇවිල්ලා වන්දනාමාන කරලා මේ අයට පින් අනුමෝදන් කරනවා. ඒ ආශිර්වාදයෙන් මේ අයගේ මේ කටයුත්ත යහපත් විදිහට කරගන්න ඒ අයට ශක්තිය ලැබෙන්න ඕනේ. මගේ දරුවන්ට යහපතක් කරවන්න ඕනේ නිසා මම සිල් සමාදන් වෙනවා. මම සිල් ආරක්ෂා කරගෙන ඉන්නවා ඒ පින් දරුවන්ට අනුමෝදන් කරනවා. එතකොට මගේ දරුවෝ ඇවිල්ලා මට ආහාර වේලක් ලබලා දුන්නොත් ඒ දරුවන්ට අප්‍රමාණ කුසල් ලැබෙනවා. ඒගොල්ලන්ට පින් කරවන්න ඕන නිසා මම සිල් ගන්නවා. මගේ මේ වැඩේ සිද්ධ වුණොත් මම මේ වැඩේ කරනවා කියලා කියන එක මම හිතන්නේ ඊටාම පහළ මට්ටමක තියෙන කාරණාවක්. එතකොට නිකන් අපි අර අල්ලසක් දෙනවා වගේ මේක දුන්නොත් මම මේක දෙනවා වගේ. සමහර වෙලාවට මේ කාරණා ඇතුළේ නම් හරිය වටිනා දේවල් තියෙනවා. නමුත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න කාල වේලාව නැහැ වෙන්න පුළුවන්. අපි කියමු අපේ ඥාතියෙක් මැරුණා. හැබැයි එයා ජීවිත කාලෙම සිල් ගත්තේ නැහැ. සිල් රැකීමේ කුසලෙකුත් එයාට නැහැ. නමුත් මිය පරලෝ ගියපු එයාට අපිට පින් දෙන්න ඕනේ. මේ සිල් ගත්තේ නැති කෙනෙකුට අපිට හොඳට පින් දෙන්න පුළුවන්. මම සිල් ගන්නවා. අපි කියමු මැරිච්ච කෙනාගේ දේහය දවස් 3ක් ගෙදර තියාගෙන ඉන්නවා කියලා. අපි සියලු දෙනාම සිල් පන්සිල් මතවත් හරියට පිළිහිටලා ඉඳගෙන ඒ සිල් නිරන්තරයෙන් මෙයාට ඒ පින් අනුමෝදන් කරුවා නම් එයාට පුදුම කුසලයක් ලැබෙනවා. ඉතින් අපි එහෙම දෙයක් වෙන්නේ නැහැ. මම හිතන්නේ වැඩියෙන්ම පව් කරන දවස වෙන්නේ මේ මලකෙවල් දවස් ටික. ඉතින් එතෙන්ට වෙලා අපි පව් කරනවා මිසක් පින් කරන බවක් පේන්නේ නැහනේ. පින්කම් කරලා එයා දන් දුන්නේ නැත්නම් දන් දීලා පින් දුන්නේ නැහැකි. එයා සිල් ගත්තේ නැත්නම් අපි සිල් රැකලා එයාට පින් දුන්නේ නැහැකි. ඒ වගේ එයා නොකරපු දේවල් අපි කරලා එයා හැමදාම ද්වේෂයෙන් හිටපු කෙනෙක් නම් අපිට පුළුවන් මෛත්‍රී කරලා එයාට පින් දෙන්න. එයාගෙන් එයාට වෙච්ච අඩුව අපි විසින් සම්පූර්ණ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ වටිනා අවස්ථා රාශියක් මේක කාරණාවක් ඔස්සේ ගැබ් වෙලා තියෙනවා.